මම ප්‍රමුදිතා ඔමාලි මගේ ඉස්කෝලේ ගෞතමී බාලිකා විද්‍යාලය මම මුලින්ම ඕ ලෙවල් කරලා ඒ ලෙවල් වලට කරන්න හිතන් හිටියේ බයෝ ඒ 10 11 හැදී සයන්ස් අමාරු වෙද්දී කොමර්ස් සබ්ජෙක්ට් එක තෝරගෙන ඒක කරද්දි හිතුණා කොමර්ස් කරොත් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා ඒ නිසා ඒ ලෙවල් වලට කොමර්ස් කරා සබ්ජෙක්ට් තුනට ක්ලාස් ගියා මුලින්ම හීනේ තිබ්බ චපුර යන්න ඉතින් ඒක ફોકસ කරලා තමයි වැඩ කරේ ඉතින් මුලින් ටාස්ක් ගිහිල්ලා වැඩ කරගෙන යද්දී ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ සාමාන්‍ය විදිහ ලකුණු තිබ්බත් ඊට පස්සේ ඉස්සරහට වැඩ කරගෙන යද්දී ටර්ම් ටෙස්ට් වල BS කියන සබ්ජෙක්ට් එකට ලකුණු අඩු වෙන්න ගත්තා ඊට පස්සේ එක ටර්ම් ටෙස්ට් එකක මට ඉකෝන් වලට 90 ගාණක් තිබ්බා accounting වලට 80 ගාණක් තිබ්බා ඒත් BS වලට තිබ්බේ 50 ගාණයි ඒ නිසා මම ඒක ගැන ගිහිල්ලා ඉකෝන් සර්ත් එක කතා කරා එතකොට ඉකෝන් සර් තමයි මට කිව්වේ BS කරන සර් කෙනෙක් ඉන්නවා නදීෂ කියලා ඒ සර් ළඟට ගිහිල්ලා බලන්න කියලා මුලින් ඊට පස්සේ ඒ සර් කියපු නිසාම මම ගියපු ක්ලාස් එක නතර කරලා නදීෂගේ ක්ලාස් ආවා මම එනකොට නදීෂ ගොඩක් පාඩම් කරලා ඉවරයි මානව සම්පත් පාඩමේ අන්තිම ටික කරන ගමන් හිටියේ එතකොට සර් රෑන්කින් පේපර්ස් උත් පාඩම් අරගෙන පළවෙනි රෑන්කින් පේපර් එක ඉවර වෙලා තිබුණේ ඊට පස්සේ මට කිව්වා කමක් නැහැ ඔයා සෙකන්ඩ් එකේ ඉඳන් ලියන්න ලකුණු අඩු වුණාට කමක් නැහැ ලියලා බලමු කියලා මට මුලින් කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ කොහොමද පේපර් එකක් ස්ට්‍රක්චර් වෙන්නේ ඒකේ කොහොමද ලියන්න ඕනේ කොහොමද මාක්ස් හම්බෙන්නේ වට ඒ ගැන කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ ඉතින් අදීසර්ගේ සෙකන්ඩ් පේපර් එක මම ලිව්වා ලිව්වහම ඒකෙන් තමයි අයිඩියා එකක් ගත්තේ මොන වගේද පේපර් එකක් කියලා පේපර් එක ගොඩක් අමාරුයි ඒක ලියාගන්න වෙලා මදි වුණා මුලින්ම පේපර් එකට ලකුණු තිබුණේ නැහැ ඒ වුණාට ඒකෙන් හොඳ අයිඩියා එකක් ලැබුණා කොහොමද පේපර් එකක් ලියන්නේ කියලා ඒක ගොඩක් උදව්වක් වුණා ඒ ලෙවල් වලට ඒ විදිහට පේපර්ස් 10ක් නදීස්සගේ ලියද්දී ලොකුම අයිඩියා එකක් ඇවිල්ලා තිබ්බ පේපර් එක කොහොමද ලියන්නේ මාක්ස් ගන්න කොහොමද මේ හැම දේ ගැනම අන්තිම රෑන්කින් පේපර් එක වෙද්දී ලකුණු හොඳටම තිබුණා ඒ නිසා ඒරවල් පේපර් එක ඇත්තටම ගොඩක් ලේසි වුණා මොකද සර්ගේ පේපර්ස් ගොඩක් අමාරුයි කවදාවත් කිසිම පේපර් එකට වෙලාව ඇති වෙලා නැහැ ලියන්න චුට්ටක් හරි මදි වෙනවා ඒක ගොඩක්ම හයියක් වුණා ඒරවල් වලට මොකද ඒරවල් පේපරේ විනාඩි 10කට කලින් ලියලත් ඉවරයි ඒ වගේම ඒක ගැන කිසිම ඩවුට් එකක් තිබුණේ නැහැ ඒ වගේම රිසල්ට්ස් එනකොට ඒල රිසල්ට්ස් ඒ තුනක් තිබ්බා ඒ වගේම මගේ ජපුරේ හින්නේත් හැබැයි වුණා මගේ ඒ ફોකස් එකට යන්න පුළුවන් උනේ සර් නිසා තමයි මුලින්ම කියන්න ඕනේ ඕ ලෙවල් සබ්ජෙක්ට් 9යි ඒ ලෙවල් සබ්ජෙක්ට් 3යි. එතකොට ළමයි සරලවම හිතන්නේ 9ක් ලියපු අපිට 3ක් ලියන එක මහ ලොකු දෙයක්ද කියලා. හැබැයි එහෙම නැහැ. මොකද ඕ ලෙවල් 9ට වැඩිය ඒ ලෙවල් සබ්ජෙක්ට් 3 ගොඩක් අමාරුයි. අහසයි පොළවයි වගේ ඒ දෙක. ඒ නිසා මුල ඉඳන්ම ක්ලාස් යනවා නම් හරි ක්ලාස් එකට යන්න ඕනේ. එහෙම නැති වුණොත් يعني මට මං ගොඩ ගියාට යන මට මුල් කාලේ අමාරු නා මොකද මං නිවැරදි ක්ලාස් එක තෝරගත්තේ නැති නිසා මට අන්තිම කාලේ අර මගැරුණ දේවල් කරගෙන කවර් කරගෙන ඔක්කොම කරන්න ටිකක් මහන්සි වෙන්න උනා. ඔයාලට එහෙම වෙන්නේ නැහැ. ඔයාලා මුල ඉඳන්ම නිවැරදි ක්ලාස් එක තෝරගෙන හරි සර් කෙනෙක් ළඟට මුල ඉඳන්ම සබ්ජෙක්ට් 3ටම ගියා නම් ඔයාලට ඔයාලගේ හීනට යන්න ගොඩක් ලේසි වෙයි. ඔයාලා ફોකස් කරන්නේ ජපුර හීන නම් ඔයාලට ඒකට හිතන්නේවත් නැති වෙන හරිම ලේසියෙන් යන්න පුළුවන් ඒ නිවැරදි ක්ලාස් වලට ඔයාලා සර්ලව තෝරගෙන ගියොත්.